දීපවාලී දාට වැඩියෙන්ම සතුට ලබන්නේ කුඩා දරුවනුයි. ඉතින් එදිනට නෑදෑ හිතවතුන් පිරිවරාගෙන දවස ගෙවීම ඔවුන්ගේ සිරිතයි. කාන්පූර්හි පිහිටි කුඩා අංජලිගේ නිවසද එදින උත්සවශ්‍රීයේ නැළලී තිබූ මුත් රැය උදාවත්ම නිවසයන් හා මුත්තන් සියල්ලන්ම කලබලයට පත් වූයේ සත්හැවිරිදි අංජලි නිවසේ පෙනෙන්නට නොසිටි නිසායි. ඇය අනෙක් දරුවන් සමග සෙල්ලම් කරමින් සිට එක්වරම අතුරුදහන් වූයේ කෙසේදැයි ඒ දරුවන් දැන සිටියේ නැහැ. නිවසේ සිටියවුන් වහා දැරිය සෙවීමට පිටත් වූ අතර තවත් පිරිසක් කාන්පූර් පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කළා. ඔවුන් කොතෙක් සෙව්වත් කිසිවෙකුටත් දැරිය හෝ ඇයගේ ඉසව්වක් හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වුණා. කෙසේ හෝ උදෑසන වන විට මුළු ගමම අවට පීරා දැරිය සෙව්වා. නමුත් අංජලිගේ නිවසියන්ගේ තසල්වැසින්ගේ සියලු බලාපොරොත්තු සුන්කර දමමින් ඔවුන්ට හදිසි අසන්නට ලැබුණේ අපේක්ෂා නොකළ පුවතක්. ඒ සිය නිවසට සැලකිය යුතු දුරකින් නූවන වනලහැබක සඟවා කුඩා දැරියකගේ මලසිරුරක් තිබෙන බවත් ඒ අංජලි විය යුතු බවයි. පුවත ගෙනා තැනැත්තාට ඒ බව පවසා තිබුණේ මහපාරට පිවිසීමට වනලහැබ හරහා ගමන් ගත් ආගන්තුක පුද්ගල කණ්ඩායමක් විසිනුයි. ඔහු කියා තිබුණේ ඇත්තක්. එතන තිබුණේ කුඩා අංජලිගේ නිසල දේහයයි. ඇය මේ මිහිපිට කිසිවෙකුත් අත්විය යුතුයයි නොපැතිය යුතු ආකාරයේ අවාසනාවන්ත ආකාරයකින් කවුරුන් හෝ ඇය මරාදැමූ තැනැත්තා විසින් මොලකැටි ඇගේ සිරුර කීතු කීතු කර තිබුණා. බැලූ බැල්මට ඇගේ මරණය ඉතා සාහසික එකක් බවට පෙනී ගිය නිසා වහම පොලිසිය එතනට කැඳවුවා. වහා පරීක්ෂණ ආරම්භ කළ අතර දැරිය දීවාලී දින රාත්‍රියේ පැහැරගෙන ඇවිත් වදහිංසාදී ඝාතනය කර ඇති බව නිගමනය කෙරුණා. ඇගේ සිරුරේ බරපතල කැපුම් තුවාල කිහිපයක් තිබූ අතර ඒ සියල්ලම ඌයේ ඇගේ උදරය ආශ්‍රිතවයි. වඩා ගැඹුරින් විමර්ශනය කිරීමේදී ඇගේ සිරුරේ අභ්‍යන්තර අවයව කිහිපයක් ඉවත් කර ඇති බව ඔවුන්ට දකින්නට ලැබුණා. ඒට අමතරව ඇය අමානුෂික ලෙස දූෂණයටද ලක්කර තිබූ බව අනාවරණය වුණා. මරණ පරීක්ෂණයේ නැගේ මරණයට හේතු ලෙස දක්වා තිබුණේ දූෂණයට ලක්වීම නිසා ඇති වූ කම්පනයත් අධික ලෙස සිරුරින් රුධිරය වහනය වීමත් නිසායි. ඒ අනුව පැහැදිලි වන්නේ කවුරුන් හෝ මෙම අපරාධය සිදු කළ තැනැත්තා ඇගේ සිරුරේ අවයව ඉවත් කර ඇත්තේ ඇය පණපිටින් සිටියදී වීමයි. මේ පුවත ඉතා වේගෙන් රටපුරා ව්‍යාප්ත වීමත් සමග ඉහළ බලධාරීන්ගේ අවධානයද මේ වෙත යොමු වුණා. ඒ අනුව පොලිස් විමර්ශන ඇරඹුණා. ඒ අනුව නොබෝ දිනකින්ම කුඩා අංජලිගේ මිනිමරුවන් කොටුකර ගැනීමට විමර්ශන කණ්ඩායමට හැකි වුණා. ඔවුන් එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ අංජලිගේ නිවසට යාබද නිවසෙහි විසූ පුරුෂයන් දෙදෙනෙක්. නමින් අංකුල් හා බීරන් වූ එම පාහරීන් දෙදෙනා මෙම අපරාධය සිදු කළ පසු කිසිවක් සිදු නොවූ ලෙසින් සිය නිවසට වී කාලය ගත කරමින් සිට තිබෙනවා. ඉන්දියාවේ අවයව ජාවාරම ඉතා ජයට සිදු කරන බව රහසක් නෙවෙයි. ඒ සඳහා වයස් භේදයකින් තොරව මිනිසුන් පැහැරගන්නා බවත් ඔවුන් පසුව ඝාතනය කරන බවත් ඉතා ප්‍රකටයි. එහෙත් මෙපමණ කුළු පගවී සිටියේදී තමන්ගේ අසල්වැසියාගේ කුඩා දියණියව ඝාතනය කර ඇගේ අවයව සොරකම් කිරීමට පෙළඹුණේ ඇයි දැයි පොලිසියට ගැටලුවක් වුණා. මන්ද අංජලීගේ පවුල අසල්වාසීන් සමග සාමකාමීව ජීවත් වූ පිරිසක් වූ නිසායි. පසුව සැකකරුවන් දෙදෙනා පොලිසිය ඉදිරියේ සියල්ල වමාරන්නට පටන් ගත්තා. අපේ මාමා කෙනෙක් ඉන්නවා පර්ශුරාම් කියලා. එයා කසාද බැන්ද 1999. එයයි නැන්දයි හරි ආදරෙන් ඉන්න දෙන්නේ. එයාලට ළමයි නැහැ. ඒ කාලේ ඉඳන් මේ දෙන දරුවෙක් හදාගන්න කියලා නොකරපු දෙයක් නැහැ. එක එක දේවල් කළා. මේකත් ඒ වගේ. ළඟදී ඉඳලා ඒ දෙන්න එක ගුප්ත මන්ත්‍ර අදහන තැනකට ගිහින් තිබුණා. එතනින් කියලා තිබුණා පූජාවක්. ඒක කරලා ඉක්මනින් දරුවෙක් හදාගන්න පුළුවන් වෙයි කියලා. ඒ පූජාව සම්පූර්ණ වෙන්න නම් පොඩි ගෑනු ළමයෙක්ගේ අක්මාවක් කන්න ඕනේ කියලා තිබුණා. ඒ වැඩේට ඕන අක්මාව හොයාගන්න එක මාමාවිත් බාර දුන්නේ අපි දෙන්නට. ඒකට එයා අපිට රුපියල් 1500ක් දුන්නා. එදා දිවාලිනේ අපි දෙන්නත් අර සල්ලි වලින් හොඳට කාලා බීලා වැඩේට බැස්සා. රෑ වෙනකන් අපි කෙල්ලගෙන හැගහගෙන ඉඳලා යන්තන් තනි වුණ වෙලාවේ ඒකිව උස්සගෙන ගියා. ඊට පස්සේ අපි අපේ වැඩේ කරගත්තා. ඔහුගේ පාපොච්චාරණයට අනුව ඔවුන් දෙදෙනා දැරියෝ පැහැරගන්නා විටත් බීමතින් සිට ඇති අතර ඇගේ අවයව සොරාගන්නට පෙර ඇයව දූෂණය කර තිබෙනවා. ඒ අතරවාරයේ ඇති වූ අධික වේදනාව හා කම්පනය හේතුවෙන් දැරිය සිහිසුන්ව තිබෙනවා. තමන්ගේ කාමාශාවන්ද ඒ අහිංසක මල් කැකුලෙන්ම සන්තර්පණය කරගත් ඔවුන් පසුව ඇගේ උදරය පෙදෙසේ කැපුම් සිදුකොට ඇගේ අවයවද පිටතට ගෙන මලසිරුරු සඟවා දැමීමටද කටයුතු නොකර යළි නිවස වෙත පැමිණ තිබෙනවා. කෙසේ හෝ වහා අංජලිගෙන් ගත් ඇගේ ශරීර කොටස් සිය මාමා වෙත පොරොන්දු වූ පරිදිම ලබා දීමටද එම පාපතරයින් දෙදෙනා කටයුතු කර තිබුණා. පොලිසිය පර්ශුරාම් නම් වූ එම මාමා යන පුද්ගලයාත් ඔහුගේ බිරිඳත් අත්අඩංගුවට ගත් නමුත් අංජලිගේ අක්මව සොයාගැනීමට හැකියාව ලැබී නැහැ.
ඒ අනුව ඔවුන් අදාළ ශරීර කොටස ආහාරයට ගන්නට ඇතැයි පොලිසිය මාධ්‍ය වෙත යම් ඉඟි සපයා ඇතත් ඒ පිළිබඳ ඍජු ප්‍රකාශයක් සිදු කර නොමැත්තේ සදාචාරාත්මක හේතු සලකා විය යුතුයි. කුඩා අංජලීගේ මරණය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව මේ වන විටත් ප්‍රසිද්ධියට පත් කර නැහැ. ඇගේ අක්මාවට අමතරව තවත් අවයව කිහිපයක් අතුරුදහන් වී ඇති බවක් පෙනෙන්නට වූයෙන් ඒවට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා.